ඔන්න ඉතින් අදත් ඔයාලට මම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න මේනම් දකින්න දවල් වරුවක්. මං මගේ චූටි බබාට මේ ස්නැක් එකක් විදිහට රොටි ටිකක් දෙන්න තමයි නැස්ති වෙන්නේ. ඉතින් අද මං බබාට මේක හදන්නේ මේ බිස්කට් කටර්ස් පාවිච්චි කරලා. ඉතින් එතකොට ඕන චූටි බබේ කන්න කැමතිනේ ඕන දෙයක්. මං අද මේ පාම් පිටියකට රුලන් ටිකකුත් දාගෙන තමයි තියෙන්නේ. එතකොට කොහොමත් පෝෂණයේ අතින් ඉහළම තත්ත්වයෙන් තියනවා. ඔන්න ඉතින් මම මේ වෙනකොට රොටි ටික නම් හදාගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ අපේ චූටි දුවට මේ ටික කන්න දෙන එක. ඉතින් මම මේකට මේ විදිහට ස්ට්‍රෝබෙරි ජෑම් ටිකකුත් දානවා. එයා ඉතින් රොටි වල ඒවා ගාලා කන්න කැමති නැහැ. මේ විදිහට පැත්තකින් තියබම එයා චුට්ට චුට්ට ගාගෙන කනවා. ඔන්න ඉතින් දැන් මම චූටි දුවට මං හදපු රොටි ටික ගෙනත් දුන්නා. එයා ඉතින් මේ විදිහට ටීවී එකේ චූටි බබාලාගේ මොනා හරි දෙයක් බල බල ඒ ටික කනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ සතිය දවසක්. මං මේට කලිනුත් මගේ වීඩියෝස් වල කියලා තියෙනවානේ මං සතිය දවසවල මගේ චූටි බබත් එක්ක මේ විදිහට තමයි කාලය ගත කරන්නේ. ඉතින් මං මේකත් මගේ චූටි දුවට අලුතින් තමයි අරන් දුන්නේ. මේක ගත්තෙත් මං දරාසෙකින්. ඉතින් මං මේකේ ගාන තොන්න ඔයාලට දාලා තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් ගන්න පුළුවන්නේ. ඉතින් මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඇත්තටම මේ චූටි චූටි ක්‍රියාකාරකම් වලින් චූටි බබාලාගේ මොළේ වර්ධනය වෙනවා. ඉතින් මං මේ විදිහට තමයි ඇත්තටම ඔන්න සතිය කාලය ගත කරන්නේ. මම මේ හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්නේ කවුරු හරි කෙනෙකුට මේක ගොඩක් වැදගත් වුණොත් අන්නේ චේතනාව නිසාම තමයි මම මේ දේවල් මගේ වීඩියෝස් වලට එකතු කරන්නේ. ඉතින්ම මේකත් මගේ චූටි දුවට අරන් දුන්න සෙල්ලම් බඩු වලින් එකක්. මේක නම් මං ගත්ත කිඩ්ස් ජංක්ෂන් කියන ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකෙන්. ඉතින් මේකේ ගාන නම් මට ඇත්තටම මතක නැහැ. මේකත් ඉතින් චූටි බබාලට ගොඩක් හොඳ සෙල්ලමක්. මගේ බබා ඇත්තටම මේ දේවල් කරන්න ගොඩක් කැමති. එයා ඉතින් උදේ නැගිටලා කාලා ඊට පස්සේ එන්න මෙන්න මේ ටික හදන්න තමයි. මෙතන තියෙන මේ සේරම එයා හදනවා. ඉතින් එයා එක ගොඩක් ආසාවෙන් තමයි කරන්නේ. සමහර වෙලාවට සීයා එක්ක, සමහර වෙලාවට තාත්ති එක්ක, සමහර වෙලාවට මං එක්ක, අපේ නංගි එක්ක එයා මේ දේවල් කරනවා. ඉතින් මේ වගේ දේවල් වලින් චූටි බබාලාගේ මොළේ වර්ධනය වෙන එක විතරක්ම නෙමෙයි වෙන්නේ. මං හිතන විදිහට එයාලගේ මේ ඇඟිලි තුඩු හොඳට හැසිරවන්න ඒ වගේ දේවලුත් මේ වගේ දේවල් වලින් උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම ක්‍රියාකාරකමක්ම මට හිතන විදිහට චූටි බබාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ එදා දවසේ රෑ. අපි හිතුවා එදා රෑට කඩෙන් කෑවත් හොඳයි කියලා. මොකද අපි දෙගටම ගෙදරින්මනේ කන්නේ. ඉතින් මට හිතුණා කඩෙන් මොනා හරි කෑවත් හොඳයි කියලා. ඒ නිසා අපි මං හිතනවා ඔයාලා මේකත් දන්නව ඇති කියලා. අර බිරියානි කඩේ කියන්නේ. අන්න ඒකෙන් ඔන්න අපිත් බිරියානි එකක් ගෙනාවා. ඉතින් ඔන්න දැන් හස්බන්ඩ් ඒකත් අරගෙන දැන් තමයි ගෙදර ආවේ. ඔන්න ඉතින් හස්බන්ඩ්ගේ බිරියානි කඩෙන් බිරියානි එකකුයි මේ විදිහට රෝස් පාන් ටිකකුයිත් ගෙනත් තියෙනවා. ඉන්නක මං ඔයාලට මේක පෙන්නන්නම්කෝ. ඉතින් මේ දෙකටම රුපියල් 1100ක් තමයි ගිහින් තියෙන්නේ. ඉතින් හස්බන්ඩ් ගෙදරදී මගේ චූටි දුව නිදි. හැබැයි ඉතින් ඔන්න දැන් නම් ඇහැරිලා. ඉතින් හස්බන්ඩ්ත් කාමරයට ගිහිල්ලා චූටි දුවට කියනවා එක්මනින් නැගිටලා එන්න කියලා. ඉතින් ඔන්න හස්බන්ඩ් මේ ගෙනාපු රෝස් පාන් ටික මං චුට්ටක් අවන් එකට දාලා රත් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ.
ඉතින් මං දවල් හදපු රොටි ටිකකුත් තියෙනවා. ඔන්න ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බිරියානියක. මේක තමයි අපි මේ බිරියානි කඩෙන් ගෙන ආපු බිරියානියක. ඉතින් ඇත්තටම මේක ගොඩක් රසයි. ඉතින් එදා අපි රෑට ගෑවේ රෝස් පානුයි මේ විදිහට බිරියානි එකයි. ඔන්න ඉතින් මට මේ ගිය සතිය දවසක තාත්ති මේ විදිහට මැන්ඩලාස් පොතක් ගෙනත් දුන්නා. මේක මං ආස කරපු විදිහ පොතක්. ඉතින් මේක මට තාත්ති ගෙනත් දුන්නේ කඩවත මහජන පොත්තලෙන්. මෙතන ඒ වගේ පොත් දෙකක් තියෙනවා කිව්වා. ඉතින් මේ එක පොතක මිල රුපියල් 800ක් වෙනවා. මාත් හිතුවේ මෙච්චර අඩු ගානට මේ මැන්ඩලාස් පොත් ඇති කියලා. ඉතින් ඔන්න දැන් ඔක්කම ඉවර කරලා මම මේ ලෑස්ති වෙන්නේ මේ මැන්ඩලාස් පොත කලර් කරන්න කියලා. ඇත්තටම මේක කලාවක්. මේක නිදහසේ මනස තියාගන්න පුළුවන් හොඳ උපක්‍රමයක්. ඉතින් ඒ නිසා ඔයාලටත් පුළුවන් මේ දේ කරන්න. මේක නිකමට කරලා බලන්නකො. ඇත්තටම අපේ මනස නිකම්ම සුවපත් වෙනවා. මං හිතුවා මේක දිගටම ආයි කරන්න ඕන කියලා. ඔන්න ඉතින් මං කතාවෙන් කතාව මේ මැන්ඩලාස් එකත් කලර් කරලා ඉවරයි. ඉතින් අපේ ජීවිතේට එන ගොඩක් ප්‍රශ්න තියෙනවනේ. ඒ වගේම අපිට එදිනදා මුහුණ දෙන්න තියෙන ගැටලුත් තියෙනවා. ඒ හැම දෙයකටම හැමෝටම hina වෙලා මුහුණ දෙන්න බෑ. ඉතින් ඒක මටත් එහෙම තමයි. ගොඩක් දෙනෙක් කරන්නේ ප්‍රශ්නෙට වෛර කරන එකනේ. එහෙම නැත්නම් අඬනවා. ඉතින් මාත් අඬනවා තමයි. ඒ වුණාට කවදාවත් ඒ ප්‍රශ්නෙට වෛර කරන්නේ නැහැ. ඉතින් බලාගෙන ගියාම ඇත්තට මේ ප්‍රශ්න ගැටලු කියන්නේ අපේ ජීවිතේම කොටසක් නේද? අපි හරියට හිතුවොත් ඒක තමයි ඇත්තම කතාව. ඉතින් ඇත්තට මේ අපේ ජීවිතේට එන ප්‍රශ්න ගැටලු වලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දෙනකොට ඒක පේන්නේ නැහැ. ඇත්තටම සමහර වෙලාවට මටත් එහෙම වෙලා තියෙනවා. ඒ වුණාට අපේ මේ ජීවිතවලට එන ප්‍රශ්න ගැටලු වලින් ඇත්තටම අපේ ජීවිතය තවත් ශක්තිමත් කරනවා. ඉතින් මං ඉගෙනගෙන තියෙන ඇත්තටම ඒ දේ. හැමෝටම තෙරුවන් සරණයි.